Ciao amici miei, ආයුබෝවන්. අද මම ඔගලොත් එක්ක හදන්න යන්නේ අන්නාසි ඩෙසර්ට් එකක්. ඉතින් මේක අයිස්ක්‍රීම් එක කන්න පුළුවන්. හරිම රසයි ඔගලොත් හදන්න. ඉතින් මගේ YouTube චැනලය ඉන්දු කිචන්. ඔයාලත් මාත් සමග එකතු වෙන්න. අන්නාසි ග්‍රෑම් 500යි, ලුණු කුඩු ස්වල්පයයි, කුණ්ඩි පොඩි කෑලි 2යි, එනසාලට 5යි. සීන් ග්‍රෑම් 250ක් තියෙනවා. අද මම අන්නාසි ඩෙසර්ට් එකක් හදන්න යන්නේ. අඩු සීනියෙන් පාවිච්චි කරලා අන්නාසි ටික මේකට දානවා. ලුණු සල්පයක් දානවා. කුරුදු පොතු කැරි දෙකක් දානවා. එනසාලට පහම දානවා. දැන් මේකට මම සීනි එකපාර දාන්නේ නැහැ. ඉස්සෙල්ලාම සීනි ග්‍රෑම් මම 125යි දාන්නේ. වතුර කිසිවක් දාන්නේ නැහැ. මම ලිපේ තියෙනවා වතුර ටිකක් උණනකම් අදගෙන මේ තියන්න. වතුර උණාගෙන එද්දි ඒ ගින්දර ටිකක් වැඩි කරන්න ඕනේ. නැත්නම් වතුර උණන ප්‍රමාණය වැඩි වෙන නිසා මොකද අපිට සීනි එක වතුර මේකට උරා ගන්න ඕනේ. දියර ගතිය අඩුවෙන් තියන්න ඕනේ. දැන් සීනි ටික දීලා වතුර උනාගෙන එනවා. අන්නාසික ග්ලේස් එකක් වගේ දිලිසෙන වගේ ප්‍රමාණයක් එනකන් මේක තියන්න තැම්බෙන්න ඕනේ. මේක හැම විදිහකටම පාවිච්චි ඩෙසර්ට් එකක් විදිහට බත් එක්ක කණ්ඩත් කේක් වලට දාන්නත් පයින්ඇපල්ස් 2 පාවිච්චි කරන්න පුළුවන්. නමුතියක් ගින්දර වැඩි කරනවා. මොකද දැන් වතුර උනාගෙන එන නිසා. මේකට මම තව සීන් ටිකක් එකතු කරනවා. චුට්ටක් එකතු කරුවේ. මේ ඔක්කොම සීන් දාන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයට විතරක් දාගන්නවා. මේක මේ අන්නාසි වල වතුරන ප්‍රමාණය අනුව මේක සීන් එකතු කරන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා එකපාර සීන් දාන්න නැතුව ටික ටික දාන්න ඕනේ. නැත්නම් සීන් කැරමල්ලක වැඩි වෙනවා. මීට කලින් මම ඉදිරිපත් කළේ සීනි වැඩියෙන් දාලා හදන එකක්. අද මම සීනි ගාන්ට දාලා හදන්නයි යන්නේ. තායිසල් කිත්තකම ගින්දර වැඩි කෙරුවා. මේක හදද්දී ළඟම ඉන්න ඕන නැත්නම් සීනි කාරව වෙනවා. වතුර උනලා තියෙන්නේ. වතුර උනනවා. මේ වතුර දිගට හිඳෙන්න ඕනේ. ගොඩක් වෙලාට හැඳි ගන්න නැතුව මේක හොල්ලන තරමට හොඳයි. නැත්නම් අන්නාස් කියලා ටික පොඩි වෙන නිසා. දැන් සීනි හිඳීගෙන එන්නේ. මේකට ටිකක් අල්ලන්නේ නැති නන් ස්ටික් භාජනයක් පාවිච්චි කරනවා නම් හොඳයි. දැන් මේකේ පදම හරි. දැන් බලන්න මේක සීනි යන්තම් බ්‍රවුන් වෙලාගෙන එන්නේ. සීනි අල්ලලා තියෙන්නේ. මම දැන් මේක ලිපෙන් ඉවත් කරනවා. දැන් මම මේකට සීනි මම 250ක් ගත්තාට සීනි දැම්මේ 100ක් වගේ ඉතුරු. එතකොට මම 150ක් වගේ තමයි මේකට සීනි දැම්මේ. මොකද වැඩිපුර දැම්මොත් දැන් මේක ඝන වෙනවා. මම දැන් සීනි ගාන්ට දාලා තියෙන මේකට. දැන් මේක හරි. මේ වගේ දිලිසෙන්න තියෙන්න ඕනේ අන්නාසි ග්ලේස් එක මේ ග්ලාස් එකක් වගේ ෂයින් වෙන්න ඕනේ. මේක ඕනම කාලයක් ඉස්සරකේ අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන් ඕගලන්ට. අන්නාසි නාස්ති වෙනවා කියලා දන්නවනම්
ෆ්‍රිජ් එකේ මේ වගේ හදලා තියෝකලන තියාගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ක්‍රමයටම තමයි ගැටෝ වලට පාවිච්චි කරන්නෙත්. මේක අරගෙන ඕගලන්ට ඕනම ඩිසයින් එකකට හදාගන්න පුළුවන්. ඉතින් මේක මම හැදුවේ මේක ඩෙසර්ට් එකක් විදියට, දැන් ඩෙසර්ට් එකක් විදියට පාවිච්චි කරන්න. මේක මේ ඉතාලි රටේ පාවිච්චි කරන එකක්. ඉතින් ඕගලන්ටත් පුළුවන් කැමති විදියට මේක රස විඳින්න. හදාගත්තු පයිනපල් ස්ටූ එක මේක ඩෙසර්ට් එකක් ලෙස පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක කේක් වලටද ඕනම දෙයකට හදලා තියාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හයිම රසයි, පොඩි ළමයි බොහොම කැමති මේ විදිහට කන්න, ලොකු අයත් එහෙමයි. ඉතින් අපි නැවතත් මේ වගේ රසවත් කෑමකින් හමු වෙනතුරු ආයිබෝවන්.